මොනවාගේ මිනිස්සෙක්ටද පුළුවන් වංචාසහගත බිස්නස් එකකට තමන්ගේ යාළුවෙක් වහ කරලා දෙන්න. ඔයාටත් පුළුවන්ද එකපාරට කෝටිපතියෙක් වෙන්න. බොරුවක් කියලා දැක්ක ගමන් පේන දෙයකට කොහොමද මිනිස්සු මෙච්චර රැවටෙන්නේ? මම දාවේ පිරමිඩ් බිස්නස් ගැන කතා කරන්න. අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ පිරමිඩ් බිස්නස් එකක් කියන්නේ කියලා. පිරමිඩ් බිස්නස් එක සම්පූර්ණයෙන්ම සල්ලි හොයන්නේ තව තව මිනිසුන්ව මේ බිස්නස් එකට සම්බන්ධ කරගෙන. මෙතන කිසිම නිෂ්පාදිත භාණ්ඩයක් හෝ සේවාවක් විකිණෙන්නේ නැහැ. නමුත් අද වන විට ගොඩක් මිනිස්සු මේ ගැන දන්න නිසා මේ පිරමිඩ් බිස්නස් කරන අය එක එක ප්‍රොඩක්ට් ඒ වගේම සර්විසස් යොදාගෙන තියෙනවා මිනිසුන්ව රවට්ටන්න. හරි, අපි උදාහරණයක් ගමු. මේ ඉන්නේ මේ බිස්නස් එක පටන් ගන්න කෙනා. අපි මෙයාට කියමු ලෙවල් 1 කියලා. ඉතින් මෙයා කරන්නේ මුලින්ම අඩුම 3 දෙනෙක්ව මේකට එකතු කරගන්න එක. ඒ එකතු කරගන්න මේ 3 දෙනාගෙන් ගන්නවා 30,000 ගානේ. ඉතින් මුලින්ම මේ ලෙවල් 1 එකේ ඉන්න කෙනාට 90,000ක ලාභයක් ලැබෙනවා. හැබැයි ලෙවල් 2 එකේ ඉන්න අයට තාම 30,000ක ඍණාගයක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් එහා ටාගට් එක තමයි මේ හැමෝම දෙන්න මේ බිස්නස් එකට එකතු කරගන්න ඕනේ. ඉතින් මේ හැමෝම ගිහිල්ලා තමන්ගේ ළඟම ඉන්න නෑදෑයන් හෝ මිත්‍රයන්ව දෙන්න එකතු කරගන්නවා. මේ තමයි ලෙවල් 3. ඉතින් මේගොල්ලොනුත් 30,000 ගානේ මේකට ජොයින් වෙන්න ගෙවනවා. මේ සල්ලි වලට මොකද වෙන්නේ? ඉතින් මේ හම්බ වෙන 60,000 උඩට යනවා. උඩට යනකොට ඊළඟ ලෙවල් එකේ ඉන්න කෙනාට 20,000ක් යනවා. ඊතුරු සල්ලි ඊට උඩින් ඉන්න ලෙවල් 1 එකට යනවා. එතකොට ලෙවල් 3 එකේ ඉන්න කට්ටියගේ වටිනාකම ඍණ 30,000යි. ලෙවල් 2 එකේ ඉන්න කට්ටියගේ වටිනාකම ඍණ 10,000යි. ඒ වගේම ලෙවල් 1 එකේ ඉන්න කෙනාට යනවා 210,000ක්. ඉතින් ඇත්ත ජීවිතයේදී මේ සල්ලි බෙදෙන්නේ මීටත් වැඩිය අඩුවෙන්. සමහරට 105ක් 102ක් වගේ ගානක්. ඉතින් වාට මේක දැක්කම තේරෙන්න ගන්නවා ඇත්තටම සල්ලි බෙදෙන්නේ කොහොමද කියලා. මේක හැමතිස්සෙම සල්ලි හම්බ කරගන්නේ උඩ ඉන්න කට්ටිය මිසක් පල්ලෙහා ඉන්න කට්ටිය නෙමෙයි. ඉතින් මේකට තමයි පිරමිඩ් එකක් කියලා කියන්නේ. ඇත්තටම පිරමිඩ් බිස්නස් එකකින් ගොඩ යන්න පුළුවන්ද? හරි, අපි ආයෙ යමු මේ පිරමිඩ් එකට. ඔයා හිතන්න, ඔයා ඉන්නේ 10 වෙනි ලෙවල් එකේ කියලා. ඔයා ලෙවල් 10ට ගියාම කීයක් ගෙවන්න ඕනද මේකට සම්බන්ධ වෙන්න? ඒ විතර නෙමෙයි. ඔයා මේ සම්බන්ධ වෙනකොට ගෙවන ගාන කවර් කරගන්න ඔයා කී දෙනෙක්ව මේකට එකතු කරගන්න ඕනේද? හැබැයි මේක පල්ලෙහාට යන්න පිරමිඩ් එකේ උඩ ඉන්න අයට හම්බ වෙන ලාභෙ මදි වෙනවා. ඉතින් මේගොල්ලන් මොකද කරන්නේ? මේගොල්ලන් එකතු වීමේ ගාන තව තව වැඩි කරනවා. මේක 30,000 60,000 වෙනවා, 60,000 90,000 වෙනවා. ඒ වගේම මේක ලක්ෂ ගණන් වලටත් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේක ලූප් එකක් වගේ දිගට යනවා. ඒ විතර නෙමෙයි. මේකට ගියාම සම්පූර්ණයෙන්ම ඔයාව බ්‍රේන් වොෂ් කරනවා සල්ලි කියන එක මත. මේකට ගිය ගොඩක් අයගේ ජීවිතේ සල්ලි විතරයි. ඒ වගේම මේකට ඔයාව රවට්ට ගන්න නොයෙකුත් දේවල් කියනවා. ඔයා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඔයාට අරක කරන්න පුළුවන්, ඔයාට මේක කරන්න පුළුවන්. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාගේ මේ දේවල් වෙනස් වෙන්න ගන්නවා. ඔයා සල්ලි පස්සේ ඕනවටත් වඩා දුවන්න යනවා. අඩුම තරමේ ඔයා බලන්නේ ඔයාගේ කොස්ට් එක කවර් කරගෙන හරි තව තව යාළුවන්ව, තව තව පවුලේ අයව සහ ඔයාගේ ළඟම ඉන්න අයව මේකට එකතු කරගන්න. ඒ වගේම ඔයා ජොබ් එකක් කරනකොට, ඔයා බිස්නස් එකක් කරනකොට ඔයාට තියෙන වටිනම දේවල් තමයි ඔයාගේ ස්කිල් එක සහ ඔයාගේ එක්ස්පීරියන්ස් එක. හැබැයි මේක කරනකොට ඔයාට ඒ කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්නෙ නැහැ. ඒ වගේම ඔයාගේ ස්කිල් සෙට් එක ඩිවලොප් වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රැක්ටිකල් පැත්තෙන් බැලුවට පස්සේ ඔයා හිතන්න ඔයා ඉන්නේ 100 වෙනි ලෙවල් එකේ කියලා. ඔයා ගණන් හදලා බලන්න මේකේ 100 වෙනි ලෙවල් එකට ගියාම ලංකාවේ මිනිස්සු ඔක්කොම මේකට ජොයින් වුණත් මදි වෙනවා ලෙවල් 100 පුරවන්න. ඉතින් ගොඩක් මිනිස්සු මේක දිගටම කරන් යන්නේ නැහැ. තමන් වියදම් කරපු සල්ලිත් නැති කරගෙන ආයෙ ගෙදරට වෙලා ඉන්නවා. මේකේ භයානකම දේ තමයි මේගොල්ලන් ඔයාව පොළඹවනවා. ඔයාගේ ඉඩම් මුගස් තියලා, ඔයාගේ රත්තරන් බඩු මුගස් තියලා. ඒ විතරක් නෙමෙයි, ණයට අරගෙන මේකට සල්ලි යොදවන්න. අන්තිමට ඔයා ෆේල් වුණාම ඔයාට සල්ලිත් නැහැ, ඔයාගේ ඉඩමුත් නැහැ, ඔයාට මුකුත් නැති වෙන්න යනවා. ඒ වගේම ගොඩක් අය තමන්ගේ හොඳ ජොබ් අතහැරලා ෆුල් ටයිම් මේකට එනවා. එහෙම වුණාම එයාට අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ. සමහරට ඕගොල්ලන් මං කියන එක විශ්වාස කරන්න ඕනේ නැහැ. මං දාන්නම් පල්ලෙයා මට හම්බ වෙච්ච කමෙන්ට්ස් වගේක්. මේකේ ගොඩක් අය කියලා තිනෝ ඇත්තට මේගොල්ලන්ට මොකද්ද උනේ කියලා. ඒ වගේම ගොඩක් අය වොයිස් කට්ස් වලිනුත් මට මේ ගැන කතා කරා. ඒ වගේම මම සෙන්ට්‍රල් බැංක් එකට කතා කරාම හම්බ වෙච්ච රිප්ලයි එක තමයි මේක. සෙන්ට්‍රල් බැංක් එකනොත් කියනවා මේවා ඉලීගල් කියලා. නමුත් තාම මේව පවතින්නේ කොහොමද කියන්න හරියටම මම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේගොල්ලන් අපේ නීතියේ තියෙන ලූප් හෝල්ස් හොයාගෙන තමයි මේවා දිගටම පවත්වාගෙන යන්නේ. උදාහරණයක් විදියට මේගොල්ලන්ගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන්ස් වල තියෙන්නේ ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් කියන කැටගරි එකේ. කොහොමද පිරමිඩ් බිස්නස් එකක් අඳුනගන්නේ? හරි ලේසි. මේගොල්ලන් මාර කලබලයි ඔයාව මේ බිස්නස් එකට එකතු කරගන්න. ඔයාට නොයෙකුත් දේවල් කියනවා. උදාහරණයක් විදියට තව දවස් 5ක ඔෆර් එකක් තියෙනවා, තව දවස් 2ක ඔෆර් එකක් තියෙනවා. ඔයා අද ජොයින් වුණොත් 50%ක් අඩුයි. ඒ වගේම ඔයාට භාගයක් ගවලා ජොයින් වෙන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් දේවල් කියලා ඔයාව මේකට ගෙන්න ගන්න එක ඉක්මන් කරවනවා. ඒ වගේම
ඕගලංගාවට මේගොල්ලන් බාල ප්‍රොඩක්ට් එකක් අරගෙන එනවා. ඒ වගේම අරගෙන ඇවිල්ලා කියනවා මුලින්ම ඔයා මේක ගන්න ඊට පස්සේ මේක විකුණලා ඔයාට සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. මේගොල්ලන් ඔයාට කියනවා ඔයා මේ බිස්නස් එකේ කොටස් කරුවෙක්, ඔයා බිස්නස්මන් කෙනෙක්, ඔයා එන්ටර්ප්‍රනර් කෙනෙක් කියලා ගොඩක් දේවල් ඔයාගේ ඔළුවට දානවා. නමුත් මේ හැම දෙයක්ම අමූලික බොරු. මේ බිස්නස් එකෙන් කිසිම කොටසක් ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් නම් ඔයාට අයිතිය තියෙන්න ඕනේ, ඔයාට ෂෙයා එකක් තියෙන්න ඕනේ මේ කම්පැනි එකෙන්. නමුත් එහෙම කිසි දෙයක් ඔයාට හම්බ වෙන්නේ නැහැ. මේගොල්ලන් කරන්නේ අමූලික බොරුවක්. ඒ වගේම මේ නොයෙකුත් දේවල් ඔයාගේ ඔළුවට දාන්නේ සම්පූර්ණයෙන්ම ඔයාව රවට්ටන්න. මේ වෙනකොටත් මං දන්න ගොඩක් අය මේකට අහු වෙලා තියෙනවා. තමන්ගේ ඉඩම් කඩම් උගස් තියලා, රත්තරන් බඩු උගස් තියලා, තියෙන සල්ලි ඔක්කොම මේකට දාලා දෙමෝපියන් එක තරහ වෙලා ඉන්න තැනක් නැති බවට පත් වෙච්ච අය ඉන්නවා. නමුත් අදටත් තවමත් මේ බිස්නස් දිගින් දිගටම යනවා. මම දන්නේ ඒක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මට පුළුවන් එකම දේ තමයි ඔයාලව මේක ගැන දැනුවත් කරන එක මිසක් මේ කම්පැනිස් එක්ක ෆයිට් කරන්න යන එක නෙමෙයි. මොකද මිනිස්සු දැනුවත් වුණාම හොඳටම ඇති මේක නවත්තන්න. මං ඊළඟට කියලා දෙන්නම් ඔයත් මේකට පැටලිලා නම් මොකද කරන්න කියලා. හරි ලේසි. නැති වෙච්ච ගාන හම්බ කරගන්නවා කියලා මේකට ඇලිලා ගැලිලා ඉන්නේ නැතුව එළියට ගිහිල්ලා බිස්නස් එකක් හෝ හොඳ ජොබ් එකක් හොයාගන්න. විශේෂයෙන්ම පුළුවන් නම් පොඩි කම්පැනි එකකට ජොයින් වෙන්න. ඔයාට තියෙන වටිනම දේ තමයි ඔයාගේ ස්කිල් එකයි ඔයාගේ එක්ස්පීරියන්ස් එකයි. ඔයා බිස්නස් එකක් කරත් මේ ස්කිල් එක සහ එක්ස්පීරියන්ස් එක ඔයාට උදව් වෙනවා ඔයාගේ අනාගත බිස්නස් වලට. ඒ වගේම ඔයාගේ යාළුවෙක් මේකට අහු වෙලා ඉන්නවා නම් මේ වීඩියෝ එක පෙන්නලා එක සැරයක් දෙසරයක් කියන්න. ඊට වැඩි කියන්න යන්න එපා. මොකද එයත් මේ වෙනකොට බ්‍රේන් වොෂ් වෙලා මේකේ ක්‍රියාකාරී සමාජිකයෙක් වෙන්න පුළුවන්. අහු වෙච්ච අයව ගලව ගන්න යන්න නැතුව අහු වෙන්න ඉන්න අයව මේ වීඩියෝ එක ෂෙයා කරලා පෙන්නලා ගලව ගන්න උදව් කරන්න. මේ වීඩියෝ එක මෙච්චර බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මම දන්නවා මේ වීඩියෝ එක ඔයා බලන්නේ නැත්තේ මොකක් හරි හේතුවක් ඇතුව. ඉතින් මේ වගේ තව දිග වීඩියෝ එකක් මේ ගැන ගැඹුරව කතා කරන වීඩියෝ එකක් මම පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකත් ගිහිල්ලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා තියෙනවා නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ වගේ වීඩියෝස් ඔයාගාව ඉක්මනට ගෙන්න ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙම ඔයගලන්ගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාගේ හොඳම යාළුවව දැනුවත් කරන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. මේ වීඩියෝ එක බලපු ඔයගලන්ට ගොඩක් ස්තුතියි.